ඔබසියලු දෙනාට ICT පන්තියේ YouTube channel එකට ඔබසියලු දෙනාව ආදරෙන් පිළිගන්නවා. අද මම ඔයාලත් එක්ක කතා කරන්න හිතුවේ visualstudio.net video tutorial එකක්. ඇත්ත වශයෙන්ම කීවොත් මේක final assessment සඳහා එන pass paper එකක්. ගොඩක් දරුවන් මට email පණිවිඩවල මේ paper එක කරන්න කියලා ඉල්ලීම් කළා තිබ්බා. ඒ ඉල්ලීම් වලට ප්‍රතිචාරයක් වශයෙන් මම හිතුවද මේ වීඩියෝ එක ඔයගොල්ලොත් එක්ක කතා කරන්න. මම ඔයගොල්ලන්ට ඉස්සෙල්ලාම pass paper එක පෙන්වන්නම්. මම මේ pass paper එක එක වීඩියෝ එකකින් කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මොකද එකම වීඩියෝ එකකින් කරොත් මේ සඳහා වැඩි කාලයක් ගත වෙන බැවින් වීඩියෝ එකේ තියෙන ඩියුරේෂන් එක ටයිම් එක විශාල වෙනවා. ඉතින් ඒ හින්දා මම මේක වීඩියෝ දෙකකින් කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒකෙන් ඔයගොල්ලන්ට තියෙන විශේෂත්වය තමයි දැන් මම මේකෙන් අපි හිතමු කොටසක් කරා. මම ඔයගොල්ලන්ට ඊළඟ වීඩියෝ එක දානකම් ටයිම් එක දෙනවා මේ ටික try කරලා කරන්න. ඒ කියන්නේ මගෙන්ම ගන්න බලාපොරොත්තු වෙන්නේ නැතුව. එතකොට ඔයගොල්ලන්වත් හිතන්න අවස්ථාව සැලසෙනවා. ඒක ගොඩක් වටිනවා. මොකද කියලා දෙන එකක් ඒ විදිහට කරනවට වඩා තමන් තමන්ගේ මුලින් කල්පනා කරලා කරන එක ගොඩක් හොඳයි. ඉතින් මම හරි කැමති මම දැන් මේක කොටස අයිනේ කරන්නේ. ඔයාලා ඊටු ටික try කරලා ඉවරුනොත් අනිවාර්යෙන් comment එකකින් මම මේක කරලා ඉවරයි කියලා paper එක දාන්න. හරි. මම මේක සම්පූර්ණ paper එක කරලා තියෙන්නේ දැන් මේ වෙද්දි. නමුත් මම මේ සම්පූර්ණ paper එක ඔයගොල්ලන්ට දෙන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. අද දිනේ ඔයගොල්ලන්ටත් මේක try කරන්න අවස්ථාවක් දීලා තමයි මම මේක ඔයගොල්ලන්ට කියලා දෙන්නේ. හරි. දැන් අපි බලමු මේකේ තියෙනවා interface එක හදාගන්න. මේ විදිහට interface එක හදාගන්න එක මම explain කරන්න ඕනේ නැහැ. මොකද මම vb.net වල පළවෙනි video එකකින් interface එකක් හදන හැටි ඔයගොල්ලන්ට කියලා දීලා තියෙනවා. නමුත් මම පොඩ්ඩක් මෙතන ලාවට explain කරගෙන යනවා මොනවද මේකේ තියෙන text box, list box, group box මොනවද කියලා පොඩි මතක් කිරීමක් පමණක් කරනවා. හරි. දැන් අපි බලමු මේක අපිට මේ විදිහට බලාගෙන හදන්නනේ තියෙන්නේ. මෙතන මේ SR cap services කියන එක label එකක් දාලා test එක ලියලා ඒක underline කරලා ඒ වගේම italic කරලා තියෙන්නේ කියලා ඔයගොල්ලන්ට පේනවා. ඒක කරගන්න පුළුවන්. එතකොට මෙතන vehicle number කියලා ලියලා තියෙන්නේ තවත් label එකක. ඊළඟට මෙන්න මේ ටික සම්පූර්ණම group box එකක් ඇතුලේ තියෙන්නේ. හරි. ඒ group box එක නම් කරලා තියෙන්නේ කියලා අපි බලමු. හරි. group box එක එතන අපි මෙතන බැලුවාම අපිට පේනවා එතන නමක් දීලා නැහැ කියලා. හරි. එහෙනම් මෙතන තියෙන්නේ මොකද? vehicle type කියලා මෙතන තියෙනවා vehicle type කියලා test box එකක්. හරි. ඊළඟට මේක මොකද්ද? මෙතන තියෙන්නේ list box එකක්. මෙතන තියෙනවා fuel type කියලා group box එකක් දාලා group box එකේ නම fuel type petrol diesel කියලා මෙතන රේඩියෝ බටන් දෙකක් දාලා තියෙනවා. මෙතන meter reading කියලා තියෙන්නේ label එකක්, start date කියලා තියෙන්නේ label එකක්. මෙතන combo box තුනක් දාලා දිනය අපට display කරන්න හදලා තියෙනවා. මෙතන number of kilometer, මෙතන text box එකක්, මෙතන start kilometer ගාන text box එකක්, මෙතන end kilometers ගාන text box එකක්. මෙතන start end කියලා ලියලා තියෙන්නේ label දෙකක්. මේක calculate කියන button එක. මේක මොකද්ද? මේක total cost කියන label එක. මෙතන print කියලා button එක තියෙනවා. මෙතන text box එකක් තියෙනවා. හරි. අපි දැන් බලමු පළවෙනි එක මොකද්ද කියලා. මෙතන vehicle number එක ඔයගොල්ලන්ට දාන්න පුළුවන්. හරි. දැන් මේකේ කියනවා design the above interface using relevant controls. හරි. මේ interface එක මේ විදිහට design කරා නම් ඒකට ලකුණු ලැබෙනවා. ඊළඟට add following data item to vehicle type list control. එහෙනම් මේ vehicle type කියන list box එකට දාන්නලු car, van, bus, lorry and canter කියන එක. හරි.
එහෙනම් අපි මොකද්ද කරන්නේ අපි මේ ලිස්ට් බොක්ස් එක සිලෙක්ට් කරනවා රයිට් ක්ලික් කරනවා හරි මෙතනින් යනවා ප්‍රොපර්ටිස් එතකොට ওই විදිහට ලෝඩ් වෙනවනේ ඒකේ බලන්න මෙතන අයිටම්ස් කියලා එකක් තියෙනවා මෙතන තියෙනවා කලෙක්ෂන් කියලා මෙතන චූටි කොටුවක් තියෙනවා මේ කොටුව ක්ලික් කරලා අපි අපට කියලා තියෙන ටික මෙන්න මේ විදිහට කා වෑන් බස් ලෝරි කැන්ටර් කියලා දාලා ඕකේ කරනවා හරි එතකොට ඔන්න ඔයගොල්ලන්ට ලකුණු දෙවනි කොටසත් හිමි වෙනවා ඊළඟට ප්‍රශ්නේ බලන්න when you select item from the list it should be appear in the text box vehicle type ඒ කියන්නේ මොකද අපි මෙතනින් කා හරි බස් හරි වෑන් හරි ඒ සිලෙක්ට් කරන එක මෙතන මේ text box එකේ display vehicle type කියන මේ text box එකේ display වෙන්න ඕනි කියනවා හරි දැන් බලමු අපි display වෙනවද කියලා display වෙන්න නම් අපි ඒකට අදාළ කෝඩින් ලියා ගන්න ඕනේ දැන් මම මෙතන ලියලා තියෙන හින්දා ඔයගොල්ලන්ට display වෙන ඕන මම දැන් කා ක්ලික් කරනවා කා කියලා display වුණා ඊළඟට මම මෙතන van ක්ලික් කරනවා van display වුණා ඊළඟට මම මෙතන bus ක්ලික් කරනවා මෙතන bus කියලා display වුණා මම මේකේ lorry ක්ලික් කරොත් මෙතන lorry කියලා display වෙනවා මම මෙතන canter කියන එක ක්ලික් කරොත් මෙතන canter කියන එක display වෙනවා හරි එහෙම ඉතින් නිකම්ම display වෙන්නේ නැහැ අපි ඒකට coding එකක් ලියන්න ඕනේ coding එක ලියන්නේ එහෙනම් මොකේද මේ list box එක සඳහා තමයි අපි coding එක ලියන්නේ එහෙනම් list box එක සඳහා coding ලියනකොට මොකද කරන්නේ මේක double click කරන්න වෙනවා දැන් මෙතන text box 2.txt සමානයි ඒ කියන්නේ මොකක් text box 2 කියන්නේ මෙන්න මේක මෙතන තියෙන vehicle type කියන එක හරි text box 2.txt කියන එක සමානයිලු මොකද්ද list box 1.selected title අපි බලමු දැන් මෙතන අපි කා කියලා ක්ලික් කරොත් මෙතන කා කියලා display වෙන්න ඕන text box 2 එකේ. අපි මෙතන van කියලා ක්ලික් කරොත් මේ text box 2 එකේ van කියලා display වෙන්න ඕනේ. ඒ කියන්නේ අපි මේ list box එකේ select කරන එක මෙතන display වෙන්න ඕනේ. ගොඩක් අය ඔකට coding ලියන්න කිව්වේ ගමල් ලියන්නේ if condition එක භාවිතා කරලා මම ඒ උදාහරණයක් විදිහට ඒ කෝඩින් එක පෙන්නනවා නමුත් අපි මේ වගේ දිග කෝඩින් ලියන්නේ අපිට කෝඩින් එකක් වුණාම ඉතාල සුළුෙන් ලියන්න පුළුවන් හරි දැන් මම මේ ගොඩක් ළමයි කරන දිග කෝඩින් මේ කෙටි ක්‍රම තියද්දී දිග ක්‍රම හොයාගෙන යනවා ඒ වගේ කොටසක් පෙන්වන්න හදන්නේ දැන් බලන්න ගොඩක් අය ලියනවා මේ list box එකට මෙන්න මේ වගේ if list box dot selected item car select කරද්ද මොකද වෙන්නේ then text box 2.txt සමානයි car ඒ කියන්නේ list box 1 එකේ selected item එක car වුණත් මොකද වෙන්නේ text box 2.txt එක car වෙනවා හරි එහෙනම් දැන් මේගොල්ලෝ ලියනවා ඊළඟට else if හරි else if else if එක මොකද list box 1 එක list box 1.selected item එක bus උනත් මොකද වෙන්නේ then text box 2.s සමානයි bus හරි else if එහෙමත් නැත්තම් else if list box 1.selected item equal van then text box 2.s සමානයි van හරි else if list box 1.selected item lorry then text box 2.txt equal lorry හරි ඊළඟට කියනවා else if list box 1.selected item canter then text box 2.txt equal canter ඊට පස්සේ if condition එක ඉවරයි end if කියනවා ගොඩාක් ළමයි අර අපි ලිස්ට් බොක්ස් එකේ තෝරන එක ඩිස්ප්ලේ වෙන්න ඕන කිව්වොත් අර ටෙක්ස්ට් බොක්ස් එකේ මෙන්න මේ කෝඩින් එක තමයි ලියන්නේ මං කියන්නේ මෙච්චර ලොකු කෝඩින් ලියන්න අනවශ්‍යයි අපි කෝඩින් එකක් කියන්නේ ඉතාලම කෙටියෙන් ලියන්න පුළුවන් දෙයක් මං දැන් මේකට කෝඩින් එක ලියන විදිහ බලන්න මම මේ ලිස්ට් බොක්ස් 1 එක
සිලෙක්ට් කරලා අර පෙන්නපු කෝඩින් එක නෙවෙයි ලියන්නේ. ඒ පෙන්නපු කෝඩින් ටික මම තනි පේලියකින් ඔන්න ඔය විදිහට ලියන්නේ. බලන්න මට ගිහින් තියෙන්නේ එක පේලියයි. එහෙනම් මෙතන textbox 2.test equal listbox 1 selected item. ඒ කියන්නේ textbox 2.test එක වෙනවා listbox 1 එකේ අපි තෝරන selected item. දැන් මම මෙතන car. හරි. ඊළඟට මම මෙතන van. මෙතන display වුණා van කියලා. bus කියලා click කරා මෙතන display වුණා bus. ඊළඟට lorry කියන එක click කරා මෙතන lorry. ඊළඟට canter කියන එක click කරා මෙතන display වුණා canter කියලා. හරි නේද? ඊළඟට අපි බලමු ඊළඟට මොකද්ද කරන්න තියෙන්නේ කියලා. හරි එහෙනම් දැන් මෙන්න මේකටත් ලකුණු හම්බ වෙනවා. ඊළඟට කියනවා when you select bus and lorry type from the list the fuel type petrol should be disabled. හරි අපි bus හරි lorry හරි click කරොත් මොකද වෙන්න ඕනේ කියනවා fuel type එක petrol disable වෙන්න ඕනේලු. හරි ඒ කියන්නේ මොකද්ද අපි මේකේ bus හරි lorry හරි select කරොත් ඒ කියන්නේ අපි මෙතන හිතමු bus කියලා මේ bus select කරොත් මෙතන මේ fuel type එක petrol කියන එක මේ විදිහට disable වෙන්න ඕනේ. ලොරි ක්ලික් කරා ඒත් පෙට්‍රල් කියන එක ඩිසේබල් වෙන්න ඕනේ. අනිත් ඒවා ක්ලික් කරාට මේ දෙකම එනේබල් වෙන්න ඕනේ. දැන් මේ විදිහට බස් ලොරි වල නිකම්ම මේක ඩිසේබල් වෙන්නේ අපි කෝඩින් එකක් ලියලා නැතුව. දැන් මේක ඔයාලට පේනුණා ඩිසේබල් වෙනවා. හේතුව මොකද මම මේකට කෝඩින් එක ලියලා තියෙන්නේ. එහෙනම් ඒත් අපි කෝඩින් එක ලියන්නේ මොකේදද මේ ලිස්ට් බොක්ස් 1 එකට. හරි අපි ලියමු කෝඩින් එක. If list box 1 selected item bus or list box 1 selected item lorry then again make a selected item එක bus hari lorry hari unoth mokada wenne radio button 1 enable false else ehema naththam radio button 1 enable true hari godak aya meka liyenawa else if කියලා දාලා list box 1 selected item car or list box 1 selected item van or list box 1 selected item canter then radio button 1 enable true කියලා. ඉතින් අපි එහෙම ලියන්න අවශ්‍යද අවශ්‍ය නැහැ. මේ දෙකෙන් එකයි වෙන්නේ. මේ දෙකේදි විතරයිනේ අපිට bus lorry වලදී විතරයිනේ disable වෙන්න කියන්නේ. හරි අනිත් ටිකේදී enable වෙන්න ඕනේ. එහෙනම් මේ enable එක මෙතන කැලින්ම true කරාම හරි. දැන් මම මේවා ලියලා තියෙනවා අනිත් ටිකේ coding ටිකක්. නමුත් දැන් මම මේක දෙන්නේ නැහැ. මම මේක දැන් දෙන්නේ නැත්තේ ඔයගොල්ලන්ට try කරන්න අවස්ථාවක් දෙන්න. මම මේක රතු පාටින් color එක වෙනස් කරලා අපි කරපු paper එකේ ප්‍රශ්න ටිකේ. දැන් ඊළඟට ඔයගොල්ලන්ට තියෙන්නේ මෙන්න මේ paper එකේ 3 3 4 5 6 කියන question ටික කරන්න. මම මේක විශේෂයෙන්ම වීඩියෝ දෙකකට කඩලා දාන්න හිතුවෙත් මම හැමදාම කරනවට වඩා ඔයගොල්ලන්ටත් කරන්න අවස්ථාව දෙන්න ඕනේ හින්දා. හරි නැත්තම් මට මේක පුළුවන් මේ මම කරලා තියෙන ටික මෙන්න මේ විදිහට ඔයගොල්ලන්ට ඔක්කොම ටික බලා ගන්න කියන්න. හරි නමුත් මම එහෙම කරන්නේ නැහැ. ඔයගොල්ලන්ට try කරන්න අවස්ථාව දෙන. හරි මේ වීඩියෝ එක upload කළා මම තව දවස් 3කින් විතර ඊළඟ වීඩියෝ එක upload කරනවා. ඒ අතරට ඔයගොල්ලෝ මේ paper එකේ ඉතුරු කොටසත් කරලා තියන්න ඒ කරද්දි ප්‍රශ්න આવොත් ඒවත් comment section එකේ දක්වන්න. ඒ වගේම ඔයාලා කරලා ඉවරුණා නම් කරලා ඉවරයි කියලා ඉතුරු coding ටිකත් comment section එකේ දක්වන්න. එතකොට තමයි අපට සතුටු මේකේ මේ channel එකෙන් ළමේ එයාගේ අධ්‍යාපනයට ප්‍රයෝජනයක් ගන්නවා කියලා. ඉතින් මම හිතනවා ඔයාලට visualstudio.net පිළිබඳ මෙම වීඩියෝ ටියුටෝරියල් එකෙන් හොඳ අවබෝධයක් ලැබෙන්නේ නැති කියලා. මොකද මම මේ සාකච්ඡා කරේ final assessment සඳහා එන paper එකක්. ඉතින් ඔයාලට මේ වීඩියෝ එක ප්‍රයෝජනවත් වුණා නම්
තවත් යාළුවෙක්ට බලන්න ෂෙයා කරන්න. ඒ වගේම ඔයගොල්ලෝ මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් ICT පන්තිය කියන YouTube channel එක subscribe කරලා ඒ ඉස්සරහ තියෙන bell icon එක press කරන්න. එතකොට තමයි මම වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට notification එකක් ඔයාගේ ළඟටම ගෙන්න ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔයගොල්ලන්ගේ අදහස්, යෝජනා, චෝදනා හැම එකක්ම අපි ආදරෙන් බාර ගන්නවා. ඉතින් ඔයගොල්ලන්ගේ අදහස් විශේෂයෙන්ම comment section එක යටතේ දක්වන්න. ගොඩක් අය channel එක load කරගත්තට පස්සේ ඒකේ වීඩියෝ කොහොමද වෙන වෙනම ගන්න කියන එක පිළිබඳ අවබෝධයක් නැහැ. හින්ද පොඩ්ඩක් මම ඒ ටික කරලා පෙන්නන්නම්. මෙතන තියෙන්නේ අපි හෝම් ටැබ් එක. දැන් ඔයගොල්ලෝ YouTube එකේ ICT පන්තිය කියලා සර්ච් කළා මගේ channel එකට ආවොත් ඔයගොල්ලන්ට ඉස්සෙල්ලාම display වෙන්නේ මෙන්න මේ විදිහට හෝම් page එක. ඊළඟට මෙතන playlist ගියොත් මොකද වෙන්නේ? අපේ තියෙන playlist ටික තමයි පෙන්වන්නේ. හරි. දැන් මෙතන playlist ගොඩක් පෙන්නනවා. NVQ4 theory paper, MS Word, algorithm, Microsoft Teams 365, ER diagram, Excel ඔය වගේ වීඩියෝ පෙන්නනවා. හරි. දැන් මෙතන මොකක්ද තියෙන්නේ? VB in සිංහල ICT පන්තිය. එහෙනම් මේකේ අපිට VB සම්බන්ධ වීඩියෝ ටික ඕනි නම් අපි මොකද්ද ක්ලික් කරන්නේ? මෙන්න මේ playlist කියන එකට ඇවිල්ලා මේ VB කියන playlist එක ගන්න ඕනේ. හරි. එතකොට ඔන්න ඔය විදිහට අපේ playlist එක load වෙනවා. හරි. දැන් මෙතන අපට පුළුවන් මේ විදිහට මේකේ තියෙනවා වීඩියෝ කීයක්? 18යි 19යි 23ක් තියෙනවා. හරි. මෙතන වීඩියෝ 23ක් තියෙනවා. එහෙනම් මේ වීඩියෝ 23ම load කරන්න පුළුවන්. හරි. ඉතින් මේ මෙතනින් දැන් පළවෙනියට load වෙන්නේ මොකද්ද? පළවෙනි වීඩියෝ එක. දැන් මේක ප්ලේලිස්ට් එකන්නේ තියෙන්නේ මේක ඉවරුන ගමන් ඊළඟ දෙවෙනි වීඩියෝ එක ප්ලේ වෙනවා. තුන්වෙනි වීඩියෝ එක ප්ලේ වෙනවා. හතරවෙනි වීඩියෝ එක ප්ලේ වෙනවා. අපි වෙන වෙනම ප්ලේ කරන්න අවශ්‍ය නැහැ. එකක් ඉවර වෙනකොට අනිත් එක ඉබේම ප්ලේ වෙනවා. හරි. ඉතින් මේ වීඩියෝ මැදින් බලන්න නැතුව එකේ ඉඳන්ම බලුවොත් තමයි ඔයගොල්ලන්ට මේ VB ගැන මුල ඉඳලම හොඳ අවබෝධයක් එන්නේ. මොකද ගොඩක් අය මේ vb.net කිව්වම හරි බයයි. මේක පටලගෙන ඉන්නේ. ඉතින් පටලගෙන ඉන්න නිසා මං කියන්නේ මැදින් බලන්න එපා. බලන්න මුල ඉඳන්. මේකට එතන ලොක් කාලයක් වැය වෙන්නේ නැහැ. ඔක්කොම තියෙන වීඩියෝ 23යි. ඒ 23 කොහොම හරි වෙලාවෙන් කරගෙන ඔයගොල්ලෝ බලන්න. ඉතින් මම අදට වීඩියෝ එක අවසන් කරනවා. රැඳී සිටි ඔබ සැමට ස්තුතියි.